ಶ್ರೀಲಂಕಾ ಪೊದುಜನ ಪೆರುಮುನೆ ಅನುರಾಧಪುರ ದಿಸ್ತ್ರಿಕ್ಕೆ ಫಲಾತ್ಪಾಲನ ನಿಯೋಜಿತೀನ್ ಹಾ ಪಕ್ಷ ಕ್ರಿಯಾಕಾರಿನ್ಗೆ ಹಮುವಕ್ ಅದ ಪವತ್ತುನ ಏ ಜಾತಿಕ ಸಂವಿಧಾಯಕ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ನಮ ರಾಜಪಕ್ಷ ಮಹತಾಗೆ ಪ್ರಧಾನತ್ವೇನ್ හැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරටේ ශක්තිමත්ම දේශපාලන යාන්ත්‍රණය. ඉතින් හැමදාම මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්නේ ඉතාමත් ශක්තිමත් මානසික කායික වශයෙන් ශක්තිමත් පිරිසක්. මම විශ්වාස කරනවා අපි පටු අරමුණු වලට අපේ ප්‍රතිපත්ති අතාරින්නේ නැහැ. කෙටි කාලීන වාසි වලට අපේ දේශපාලන පක්ෂය සහ ප්‍රතිපත්ති අපි අතාරින්නේ නැහැ. ඉතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණගේ පෙරමුණේ පාක්ෂිකයන්ගේ මම ඉල්ලන්නේ ඉතාමත් ශක්තිමත් අපි මේ යන මැතිවරණ වලට මුහුණ දෙමු. මුහුණ දීලා පක්ෂයත් රටත් ජාතියත් ජයග්‍රහණය කරලා අපි රැගෙන යමු. මේ අතර පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායකයාලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා අද පස්සොරේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ නායකත්වය සඳහා නාම රාජපක්ෂ මහතා උත්සාහ දැරීම පොහොට්ටුවේ අර්බුදයට හේතු වී ඇති බවයි. අද ඇවිල්ලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මට එරෙහිව මගේ නායකත්වයට අභියෝග කරන්න පුළුවන් විදිහට ඇවිල්ලා රැස්වීමක් තියලා තියෙනවා. මන්ත්‍රීවරු වැඩිමනොත් 15ක් ඉන්න ඇති. ඔය ගමන ওই විදිහට යන්න බෑ. ඉතින් මම විශ්වාස කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරිණත නායකයෙක්, බැසිල් රාජපක්ෂ මහතුමා පරිණත නායකයෙක්. ඉතින් එතුමාලගේ අදහස මට දැනෙන හැටියට වෙන අදහසක් තිබුණේ රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දීලා ඊළඟට අවශ්‍ය කටයුතු කරන්න නාමල් රාජපක්ෂ මහතුමාට තමයි ලොකු හදිසියක් තිබ්බයි කියලා ආරංචිය තියෙන්නේ. ඒ හදිසිය නිසා තමයි පක්ෂ විනාශ වෙන්නේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. නායකත්ව හදිසියක් තියෙනවනේ. අපිත් ඔය පක්ෂ සමාජිකයෝ අපිටත් එහෙමනම් හදිසියක් තිබිලා අපිත් ඒ දේවල් කරන්න තිබ අපහුගේ කාලේදී අපිටත් ඒ උරුමේ තියෙනවනේ. මේක පවුලටයි දන්නේ වෙන්නේ පක්ෂයක් කියන්නේ. ඉතින් ඒක තේරුම් ගත්තේ නැතුව තමයි ඔය දඟලලා විනාශ වෙන්න හදන්නේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මේ අතර ගම්පහ දිස්ත්‍රික් පළාත්පාලන නියෝජිතින් ගම්පහදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ පක්ෂයේ තීන්දුවට එකඟ වෙමින් පක්ෂය නම් කරන ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට තමන් කටයුතු කරන බවයි. ජයග්‍රහණයක් කරන්න නම් ඕනෑම පක්ෂයක් බිම් මට්ටමේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා, ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ඇතුළු ඒ කණ්ඩායම ඉන්න ඕනේ. ඒ කණ්ඩායමේ වැඩිම පිරිස අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක එක්කව වෙලා තියෙනවා. රටේ ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා තවම නැහැ කියලා. අපේ අපේක්ෂකයා ලබන 7 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කටින් එළියට එනකොට මුළු රටම එක තැනකට එනවා කියන මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන. මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් තමයි ජනතාව ඡන්දෙ දුන්නේ. සමහරුන්ට ඒකත් අමතකයි. පක්ෂය අතහැරලා අපේ පක්ෂයේ හිටපු නායකවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතනවල බහුතරයක් සභාපතිවරු, උපසභාපතිවරු, නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු වගේම අපේ පළාත් පාලන ආයතන මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා අපේක්ෂකවරු පොදුජන පෙරමුණ අතහැරලා ගිහිල්ලා නැහැ. අපේ පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ජයග්‍රහණය කරවන්න අපි එක සිතින් සැදී පැහැදී ඉන්නවා.